සුබ දවසක් හැමෝටම. ඔබන හැමෝම සාදරෙන් පිළිගන්නවා අපේ ටෝලි මිස්ටර් එකේ YouTube channel එක සඳහා. ඉතින් මම අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ ලියපු නංගිලා මල්ලට විතරක් අදගත් දෙන වීඩියෝ එකක් ගැන. මොකද අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ සාගර විශ්වවිද්‍යාලය ගැන. ඉතින් මේ අවුරුද්දේ උසස් පෙළ ලියපු නංගිලා මල්ලිලා සඳහා සාගර විශ්වවිද්‍යාලය මගින් දැන් ආයතනපත් කැඳවලා තිනවා උපාධි පාඨමාලා 6ක් සඳහා. ඉතින් ඕගොන්ට මේ උපාධි පාඨමාලා 6 සඳහා දැන් ඇප්ලිකේෂන් යොමු කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ඇප්ලිකේෂන් යොමු කරන්න පුළුවන් වෙන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ ලියලා ප්‍රතිඵල ආපු නංගිලා මල්ලිට විතරයි. ඉතින් සාගර විශ්වවිද්‍යාලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ ඔයගොල්ලෝ පුළුවන් මේ සඳහා ආයතනපත් යොමු කරන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ උපාධි පාඨමාලා 6 සඳහාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ ඔයගොල්ලෝ ආයතනපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. එක කොටසක් තමයි යම්කිසි සික්කෝ අගයක් මත බදවා ගැනීම කරන උපාධි පාඨමාලා සහ ඉසෙක්කෝ අගයක් මෙතිව බදවා ගැනීම කරන උපාධි පාඨමාලා විදියට. එතකොට මේ උපාධි පාඨමාලා සඳහා ඔබ ආයතනපත් යොමු කරාට පස්සේ ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා එන්ට්‍රස් එක්සෑම් එකට ලියන්න. ඒ කියන්නේ මම මේ කියන කොටස් දෙක යටතේම මේ උපාධි පාඨමාලා 6 සඳහාම අනිවාර්යයෙන්ම එන්ට්‍රස් එක්සෑම් එකක් තියෙනවා. එන්ට්‍රස් එක්සෑම් එක ඔබ පාස් වෙන්න ඕනේ ඔබන්ට මේ සාගර විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් වෙන්න ඕන. ඉතින් අපි මේ එන්ට්‍රස් එක්සෑම් එක සඳහා පන්ති පවත්වන සැසුම් කරලා තියෙනවා. ඉතින් අපි ගිය අවුරුද්දේ මේ විදිහටම මේ සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා පැවැත්වෙන එන්ට්‍රස් එක්සෑම් සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා පන්ති පැවැත්වුවා. අපිත් එක්ක ළමුන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙලා එදෙනින් ළමුන් 120කට අධික සංඛ්‍යාවක් අපි සාගර විශ්වවිද්‍යාලයේ තෝරා ගැනීමේ පරීක්ෂණ තුලින් සමත් කරලා යවලා තිනවා. ඉතින් ඔබ අපිත් එක්ක සම්බන්ධ වෙන කැමති නම් මේ තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා මේ වීඩියෝ එකේ පළල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇති WhatsApp group link එකක්. ඒකට ඔයගොල්ලෝ join වීමේ හැකියාව තියෙන. එහෙම නැත්නම් මේ screen එකේ පේන මේ number එකට WhatsApp පණිවිඩයක් යොමු කිරීම මගින් ඔයගොල්ලන්ට පුළුවන් මේ සාගර විශ්වවිද්‍යාලයේ තියෙන මේ උපාධි පාඨමාලා 6 සඳහා තියෙන මේ තෝරා ගැනීමේ පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. ඉතින් අපි දැන් මෙතන ඉඳන් කතා කරමු මේ සාගර විශ්වවිද්‍යාලයේ තෝරා ගැනීමේ පරීක්ෂණ මොනවද, මේ සඳහා කොහොමද අපි සම්බන්ධ වෙන්නේ, මේ සියලු කාරණාව මෙතන ඉඳන් ඉස්සරහට කතා කරගෙන යමු. හොඳයි, අපි මුලින්ම කතා කරන ලෑස්තිව මේ සාගර විශ්වවිද්‍යාලයේ තියෙන ඉසෙට්කෝ අගයක් නොමැතිව A-level S-passes 3කින් පමණක්, ඒ වගේම කලින් මම කිව්ව එන්ට්‍රස් එක්සෑම් එක පාස් වෙලා අධ්‍යාපන යොමු කරන්න පුළුවන් පාඨමාලා ගැන අපි දැන් කතා කරන්න ලෑස්ති වෙමු. ඒ කාණ්ඩයට තියෙන පළවෙනි උපාධි පාඨමාලාව තමයි BSc Honors in Transportation Management and Logistics කියන උපාධි පාඨමාලාව. ඉතින් මේ උපාධි පාඨමාලාව සඳහා අවම ස්පාසස් 3ක් තියෙනවා නම් ඕනෑම ස්ට්‍රීම් එකකින් උසස් පෙළ සමත් වෙච්ච, ඒ කියන්නේ 2023 අවුරුද්දේ ඕනෑම ස්ට්‍රීම් එකක A-level පාසස් 3ක් එක සමත් වෙච්ච ළමෙක්ට මේ උපාධි පාඨමාලාව සඳහා අඳුම් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ළමයා කලින් කිව්ව විදිහටම තෝරා ගැනීමේ පරීක්ෂණ සමත් වෙන්න ඕනේ. සමත් වුණොත් තමයි සාගර විශ්වවිද්‍යාලයේ මේ BSc Honors in Transportation Management and Logistics කියන උපාධි පාඨමාලාව සඳහා අධ්‍යාපන යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ Transportation Management and Logistics කියන උපාධි පාඨමාලාව ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරොත්, වර්තමානයේ ලෝකයේ ඉතාම දියුණුවෙන්ම ඉදිරියට යන පැතිකඩක් තමයි මේ Transportation Management and Logistics කියන පැත්ත. ඉතින් ඒකත් එක්ක ඔබට මේ වගේ උපාධි පාඨමාලාවක් කිරීම තුනේ ලංකාව වගේම විදේශ රටවලත් වැඩි රැකියා සඳහා වැඩි ඉල්ලීමක් සහිත රැකියා සඳහා ඕගොන්ට ආයතනපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ උපාධි පාඨමා සම්පූර්ණ 100%ක් නොමිලේ තමයි ඔබට ලබා දෙන්නේ. ඉතින් සාගර විශ්වවිද්‍යාලය කියන්නේ 100% රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඉතින් ඔයගොල්ලෝ නොමිලේම මේ උපාධි පාඨමාලාව සඳහා ආයතනපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයගොල්ලෝ කියන්න ඕන කලින් කියන අමතකුණා, මේ සියලුම උපාධි පාඨමාලා සඳහා ආයතනපත් යොමු කරන ආකාරය අපි මේ වීඩියෝ එකේ අවසානයේදී ඔයගොල්ලෝ පැහැදිලි කිරීමක් කරනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඒ කියන්නේ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන් ඉන්නේ කොහොමද මේ සියලුම උපාධි පාඨමාලා සඳහා ආයතනපත් යොමු කරන්නේ කියලා. ඊළඟ උපාධි පාඨමාලාව තමයි BSc Honors in Marine Resource Management කියන උපාධි පාඨමාලාව. ඉතින් මේ උපාධි පාඨමාලාවට ඕනෑම ස්ට්‍රීම් එකකින් උසස් පෙළ ලියලා ස්පාසස් 3ක් තියෙන කෙනෙක්ට මේ සඳහා ආයතනපත් යොමු කරන්න පුළුවන්. 2023 අවුරුද්දේ උසස් පෙළ ලියපු නංගිලා මාලිලගෙන්. ඒ වගේම මේ උපාධි පාඨමාලාව සඳහා ඕගොන්ට තෝරා ගැනීමේ පරීක්ෂණයක සම්බන්ධ වෙ සිදු වෙනවා. තෝරා ගැනීමේ පරීක්ෂණය සමත් වුණොත් තමයි ඕගොන්ට මේ උපාධි පාඨමාලාව සඳහා ආයතනපත් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ උපාධි පාඨමාලාවට ටොල්ටිමිසල්ගේ ඉන්ස්ටිට්යුට් එක වෙන අපි ඔබන්ට පන්ති පවත්වන්න තීරණය කළා තියෙනවා. ඉතින් කලින් කිව්ව විදිහට මේ සීලුම් පන්ති පාඨමාලා සඳහා තෝරා ගැනීමේ ප්‍රොජෙක්ෂන් සම්බන්ධන බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන WhatsApp group එකට join වෙන්න. ඉතින් මේ උපාධි පාඨමාලාව 100%ක් නොමිලේ තමයි සාගර විශ්වවිද්‍යාලය මගින් පවත්වන්නේ.
හොඳ ඊළඟ උපාධි පාඨමාලාව තමයි BTech Technology in Aquaculture and Seafood ටෙක්නෝජි කියන උපාධි පාඨමාලාව. ඉතින් මේ උපාධි පාඨමාලාව සඳහා මම කලින් කිව්ව විදිහට අවමෙස් පාසස් තුනක් තියෙනවා නම් සිම් ඉසෙප්කු වගේ බලන්න නැතුව තෝරාගැනීමේ පරීක්ෂෙන් සමත් වෙලා ඔබන්න පුළුවන් මේ උපාධි පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්න. හැබැයි මේ උපාධි පාඨමාලාව සඳහා ඔබ සම්බන්ධ වෙනවා නම් මම කලින් කිව්ව අවමෙස් පාසස් තුන තියෙන්න ඕනේ. බයෝටෙක් ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එකට සහ බයෝ සයන්ස් කියන ස්ට්‍රීම් එක සඳහා මේ ස්ට්‍රීම් එක දෙක සඳහා තමයි ඔයගොන්ට අනිවාර්යයෙන්ම එස් පාසස් තුනක් තියෙන්න ඕනේ. බයෝ සිස්ටම් ටෙක්නොලොජි සහ බයෝ සයන්ස් ටෙක්නොලොජි කියන උපාධි ස්ට්‍රීම් එක තමයි ඉලෙවල් ඒ ස්ට්‍රීම් එක ඔයගොල්ලෝ කරලා තියෙනවා පමණයි ඔබන්න පුළුවන් මේ උපාධි පාඨමාලාව සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙන්නේ. දැන් අපි කතා කරමු අවම ඉසෙට්කෝ අගයක් මත මේ සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව සඳහා අදුපා චොමු කරන්න පුළුවන් උපාධි පාඨමාලා මොනවද කියලා. මම දැන් මෙතන පැහැදිලි කර උපාධි පාඨමාලාවට ඔකට අවම ඉසෙට්කෝ අගයක් තියෙන්න ඕනේ. ඒ වගේම තෝරාගැනීමේ පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. මේ දෙකම තියනනම් පමණයි ඔබන්න පුළුවන් මම මේ කියන උපාධි පාඨමාලා සඳහා අදුපා චොමු කරන්න. එතකොට ඔකට එන ප්‍රශ්නයක් ඒවි මම අවම ඉසෙට්කෝ අගයක් කියන මොන වගේ ඉසෙට්කෝ අගයක්ද කියලා. මම ඉතින් ඔගොන්ට යෝජනා කරන්නේ මේ උපාධි පාඨමාලා සඳහා සාගර විශ්වවිද්‍යාලය කියලා තිබ්බට අවම ඉසෙට්කෝ අගයක් කියලා ඔයගොල්ලන්ට එස් පාසස් තුනක් තියෙනවා නම් මේ උපාධි පාඨමාලා සඳහා අදුපා චොමු කරන්න. හැබැයි ගැටලුව තියෙන්නේ අපිට අනිවාර්යයෙන්ම කියන්න බෑ ඔබ මේ උපාධි පාඨමාලා සඳහා තෝරගනියද කියලා. හැබැයි මම කියන්නේ ස්පාසස් තුනක් තියෙනවා නම් මේ සඳහා අදුපා චොමු කරන්න. මොකද අවම ඉසෙට්කෝ අගයක් කිව්වට පස්සේ මොන වගේ ඉසෙට්කෝ අගයක් මත බදවා ගැනීම කරයිද කියන ගැන අපි හිතම අවබෝධයක් නැති හින්දා ඒ වගේම කලින් කිව්ව විදිහට තෝරා ගැනීම පරීක්ෂෙන් කොහොමද ඔයගොල්ලෝ සමත් වෙන්න ඕනේ. හොඳයි, ඒ උපාධි පාඨමාලාවල පළවෙනි උපාධි පාඨමාලාව තමයි BSc in Fisheries and Marine Science කියන උපාධි පාඨමාලාව. එතකොට මේ උපාධි පාඨමාලාව සඳහා මම කලින් කිව්ව වගේම අවම ඉසෙට්කෝ අගයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම තෝරා ගැනීම පරීක්ෂෙන් සමත් වෙන්නත් ඕනේ. එතකොට මේ උපාධි පාඨමාලාව සඳහා ඔබ අදුපා චොමු කිරීමේදී ඔබගේ අවම ඉසෙට්කෝ අගයේ ඉන්න ඕනේ මෙන්න මේ ස්ට්‍රීම් වල. ඒක ඕනෑම ස්ට්‍රීම් එකකින් උසස් පෙළ ලියපු ළමයිට මේ සඳහා අදුපා චොමු කරන්න බෑ. මම මේ කියන ස්ට්‍රීම් එකකින් අවම ඉසෙට්කෝ අගයක්, ඒ කියන්නේ අවම ස්පාසස් තුනක් හෝ තියෙනවා නම් ඔබන්න පුළුවන් මේ සඳහා අදුපා චොමු කරන්න. ඒ ස්ට්‍රීම් තමයි බයොලොජිකල් සයන්ස් ඇන් අග්‍රිකල්චර් සයන්ස් කියන ස්ට්‍රීම්. ඉතින් ඔබ බයොලොජි හරි ඇග්‍රිකල්චර් කියන හරි ස්ට්‍රීම් එකකින් ඔගොල්ලෝ අවම ස්පාසස් තුනක් එක යම්කිසි ඉසෙට්කෝ අගයක් තියෙනවා නම් ඔගොල්ලෝ පුළුවන් මේ උපාධි පාඨමාලා සඳහා අදුපා චොමු කරලා තෝරාගැනීමේ පරීක්ෂෙන් සමත් වෙලා මේ උපාධි පාඨමාලා සඳහා ඇතුළත් වෙන්නේ. හොඳයි, අපි ඊළඟ උපාධි පාඨමාලාව මොකක්ද කියලා අපි කතා කරමු. ඊළඟ උපාධි පාඨමාලාව වෙන්නේ BSc in Marine Engineering කියන උපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලාව සඳහා ඔයගොන්ට අවම ඉසෙට්කෝ අගයක් එක්ක තෝරාගැනීමේ පරීක්ෂෙන් සමත් වෙන්න ඕනේ. එතකොට මේ උපාධි පාඨමාලාව සඳහා අදුපා චොමු කිරීමේදී ඔයගොල්ලෝ උසස් පෙළ මම මේ කියන ස්ට්‍රීම් එකෙන් ලියලා තියෙන්න ඕනේ. ඒ තමයි Maths physics and chemistry කියන සබ්ජෙක්ට් සහිත ස්ට්‍රීම් එකකින් ඔයගොල්ලෝ මේ උපාධි පාඨමාලා මේ උසස් පෙළ ලියලා තියෙනවා නේද? ඔබන පුළුවන් මේ උපාධි පාඨමාලා සඳහා අදුපා චොමු කරලා තෝරාගැනීමේ පරීක්ෂෙන් සමත් වෙලා මේ BSc Marine Engineering කියන උපාධි පාඨමාලාව කරගෙන යන්න සාගර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. හොඳයි, මම මේ කියන්නේ අවසාන උපාධි පාඨමාලා සාගර විශ්වවිද්‍යාලයේ තියෙන මේ උපාධි පාඨමාලාවට අවම ඉසෙට්කෝ අගයක් තියෙන ඕගොන්ට මේ සඳහා ඇතුළත් වෙන්න සහ තෝරාගැනීමේ පරීක්ෂෙන් සමත් වෙන්න ඕනේ. ඒ තමයි BSc in Oceanography කියන උපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලාව සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වීමට නම් උපාධි පාඨමාලාව සඳහා අදපා චොමු කරන්න නම් ඔයගොල්ලන්ට උසස් පෙළ මම මේ කියන ස්ට්‍රීම් එකකින් අවම ඉසෙට්කෝ අගයක් තියෙන්න ඕනේ. ඒ ස්ට්‍රීම් එක තමයි බයොලොජිකල් සයන්ස් කියන ස්ට්‍රීම් එක. මේ බයොලොජිකල් සයන්ස් කියන ස්ට්‍රීම් එක අවම ඉසෙට්කෝ අගයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ උපාධි පාඨමාලාව සඳහා අදුපා චොමු කරන්න. ඒ වගේම ඕගොල්ලෝ අනිත් උප ස්ට්‍රීම් වලින් එලව කරලා තියෙනවා නම් ඕගොල්ලන්ට මම මේ කියන සබ්ජෙක්ට් එකක් ඇතුළව ඕගොල්ලෝ මේ ඕනෑම ස්ට්‍රීම් එකකින් උසස් පෙළ ලියලා තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒත් මේ සඳහා අදුපා චොමු කරන්න. ඒ තමයි හරි මැක්ස් හරි කියන සබ්ජෙක්ට් එකක් එක මොකක් හරි ස්ට්‍රීම් එකකින් උසස් පෙළ ලියලා තියෙනවා නම් ෆිසික්ස් හරි මැත්ස් හරි සබ්ජෙක්ට් එකක් එක ඕගොල්ලෝ මොකක් හරි ස්ට්‍රීම් එකක උසස් පෙළ ලියලා තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ උපාධි පාඨමාලාව සඳහා අදුපා චොමු කරන්න. ඒ මම කලින් කිව්ව දෙවිදියකටම ඔගොල්ලෝ පුළුවන් මේ උපාධි පාඨමාලාව සඳහා අදුපා චොමු කරන්න. හැබැයි ඒ ඕගොල්ලෝ තෝරාගැනීමේ පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. සමත් වුණොත් තමයි ඔගොල්ලන්ට මේ උපාධි පාඨමාලාව සඳහා අදුපා චොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මම දැන් කතා කරා සාගර විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ උපාධි පාඨමාලා 6ක් ගැන. ඉසෙට්කෝ අගයක් සහිතව බදවා ගන්න උපාධි පාඨමාලා සහ ඉසෙට්කෝ අගයක් නොමැතිව බදවා ගන්න උපාධි පාඨමාලා. හැබැයි මොන උපාධි පාඨමාලාවට ගියත් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම තෝරාගැනීමේ පරීක්ෂණය සමත් වෙනවා. ඉතින් ඒකට බය වෙන දෙයක් නැහැ.
අපිත් එකතු වෙන 2021 ඉන්ස්ටිටියුට් එකත් එකතු වෙන්න අපි මේ අවුරුද්දේ පිය අවුරුද්ද වගේම මේ සාගර විශ්වවිද්‍යාලයේ මේ තෝරා ගැනීම පරීක්ෂණ සඳහා පන්ති පවත්වන්න ලැකලා ඇස්තිලා ඉන්නවා. හොඳයි. දැන් අපි කතා කරමු මේ සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා 6 සඳහා අපි කොහොමද අයදුපත් යොමු කරන්නේ? කොහොමද ඇප්ලිකේෂන් ෆී එක කොහොමද ඇප්ලිකේෂන් ෆී එක ගෙවන්න ඕනේ කොහොමද මේ හැමදේම මෙතන ඉඳන් අපි කතා කරමු. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක තෝරා ගැනීම පරීක්ෂණ සඳහා ඔයගොල්ලෝ මේ වීඩියෝ බාර හැමෝම සම්බන්ධ වෙයි කියලා සම්බන්ධ වෙලා ඔබට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගැනීම සහ ඔබගේ අනාගත සීන කරා යන්න පළවෙනි ස්ටෙප් එක විදිහට මේ සාගර විශ්වවිද්‍යාලය තෝරගන්නේ කියලා. හොඳයි, අපි සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා 6 සඳහා කොහොමද අධිපත්‍ය යොමු කරන්න කියන දේ ගැන එකින් එක මෙතනදී කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාල ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ සඳහා අධිපත්‍ය යොමු කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය නැත්නම් ද ඔෂන් ඉන්ස්ටිට් ඔෆ් ශ්‍රී ලංකා කියලා සර්ච් කරන්න පුළුවන් Google එකේ. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇති ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් කෙලින්ම ඔයගොන්ට යන්න පුළුවන් අදුම්පත් යොමු කරන්න ඕන තැනට. ඉතින් එහෙම ගියාට පස්සේ ඔයගොන්ට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරින් කහපාට බටන් එකක් තියෙනවා Apply Now Intake 2024-2025 කියලා. මෙන්න මේක ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයගොන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන දක්වලා තියෙන ඇප්ලිකේෂන් ක්ලෝසින් ඩේට් එක 2024 ජූලි 31 වෙනිද කියලා. ඒකින්ද ඔයගොල්ලෝ 2024 ජූලි 31 වෙනිදට කලින් මේ සඳහා අධිපත්‍ය යොමු කරන්න ඕනේ. සමහර විට මේ දින දීර්ඝ වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ මෙතන ඔයගොල්ලෝ පල්ලෙහාට මෙහෙම යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් ගයිඩ්ලයින්ස් Apply Now. ඊට පස්සේ ලොගින් අප්ලෝඩ් යුවර් ඩොකියුමන්ට් කියලා. ඉතින් මම මෙතන ඔයගොල්ලෝ යෝජනා කරන්නේ මුලින්ම මේ ගයිඩ්ලයින්ස් කියන තැන ටික් කරන්න. මේ ටික් කරලා පස්සේ ඔයගොන්ට ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ සඳහා අදුම්පත් යොමු කරන්න කියන දේ ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයගොන්ට ඔන්ලයින් ඔයගොන්ට ඒ වගේම මේ සඳහා අදුම්පත් යොමු කිරීමේදී UPR 1500ක ඇප්ලිකේෂන් ෆී එකක් ගෙවන්න වෙනවා. ඒ සම්බන්ධ ඩීටේල්ස් ඔයගොන්ට මෙතන ගයිඩ්ලයින් කියන තැනමයි බලා ගන්න පුළුවන්. ඒකෙන් අපි මෙතන ගයිඩ්ලයින් කියන තැන ටික් කරමු. එහෙම ටික් කරලා පස්සේ ඔයගොන්ට මේ වගේ ගයිඩ්ලයින් සහිත PDF එක බලා ගන්න පුළුවන්. මේ PDF එක සම්පූර්ණ විස්තරද දක්වලා තියෙනවා කොහොමද ඔයගොල්ලෝ මේ සඳහා අදුම්පත් යොමු කරන්න කියලා එකින් එක. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේක විශේෂයෙන් දක්වලා තියෙනවා ඔයගොල්ලෝ මේ සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා අදුම්පත් යොමු කිරීමේදී අනිවාර්යයෙන්ම අදුම්පත් යොමු කරන කලින් ඔයගොල්ලෝ රුපියල් 1500ක පේමන්ට් එකක් කරලා ඉන්න කියලා. ඒත් ඒ වගේම මෙතන දක්වලා තියෙනවා ඔයගොල්ලෝ එක උපාධි පාඨමාලා සඳහා අදුම්පත් යොමු කිරීමේදී රුපියල් 1500ක මුදලක් ගෙවන්න ඕනේ. ඒ වගේම උපාධි පාඨමාලා වැඩි සංඛ්‍යාවක් සඳහා අදුම්පත් යොමු කරනවා නම් ඒ උපාධි පාඨමාලාවට වෙන වෙනම රුපියල් 1500 ගන්න ඕගොල්ලෝ අදුම්පත් යොමු කරන්න ඕනේ. එතකොට ඔගොල්ලෝ අපිට උපාධි පාඨමාලා තුනක් සඳහා ඔගොල්ලෝ අදුම්පත් යොමු කරනවා කියලා. එතකොට ඔගොල්ලෝ පේමන්ට් ස්ලිප් තුනක තමයි මේ උපාධි පාඨමාලා තුන සඳහා රුපියල් 1500ක වෙන වෙනම අදුම්පත් අදාළ පේමන්ට් ගෙවන්න ඕනේ බැංකුවට. එහෙම ගෙවලා වෙන වෙනම තමයි ඒගොල්ලෝ අද ඔගොල්ලෝගේ මේ පේමන්ට් ස්ලිප් මේ ඔබ ඔන්ලයින් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ යද්දි එතනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ සම්බන්ධව අපි ඉදිරියේදී ඔයගොල්ලෝ පැහැදිලි කරන්න මේ වීඩියෝ එකේදී. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට මම දක්වලා තියෙනවා මේ ඔයගොල්ලෝ රුපියල් 1500ක මුදල ගෙවනවා නම් කොහොමද ගෙවන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ පීපල්ස් බැංකේට තමයි මේ රුපියල් 1500ක ඇප්ලිකේෂන් ෆී එක ගෙවන්න වෙන්නේ. ඔයගොල්ලන්ට වයිස් චාන්සලර් ඕෂන් ඉන්ස්ටිටියුට් ඔෆ් ශ්‍රී ලංකා කියන නමට තමයි මේ පේමන්ට් එක ගෙවන්න ඕනේ. ඒකට account number එක මෙතන දක්වලා තියෙනවා පීපල්ස් බැංක් එකේ 21 41 02 16 36 29 909 කියන මේ account number එකට තමයි ඔයගොල්ලෝ රුපියල් 1500ක මුදල ගෙවන්න ඕන පීපල්ස් බැංක් එකේ. එහෙම ගෙවලා ඉවරුණාට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක සඳහා යන්න ඕනේ. ඊට කලින් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක සඳහා යන්න එපා. මුලින්ම මේ පේමන්ට් එක ගෙවලා අදාළ රිසීට් එක අරගෙන ඒක ස්කෑන් කරලා PDF එකක් හරි ෆොටෝ එකක් හරි ගහගෙන ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට යන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට එතන ලොකු ගැටලුවක් වෙනවා. මුලින්ම ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කර ගියොත් පේමන්ට් කරන්න කලින්. හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ අදාළ පේමන්ට් ටික කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පුළුවන් Apply Now කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ටික් කරලා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට යන්න. ආපහු මතක ඇතුව කියනවා මේ Apply Now කියලා බටන් එක ටික් කරලා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකට යන්න කලින් ඔයගොල්ලෝ රුපියල් 1500ක මුදලක් ඒක ඒ උපාධි පාඨමාලා සඳහා වෙන වෙනම රුපියල් 1500ක මුදලක් PPS බැංක් එකේ අදාළ account number එක ගෙවලා ඒකේ payment receipt එකේ ස්කෑන් ડોකියුමන්ට් එකක් يعني PDF එකක් හරි ෆොටෝ එකක් ළඟ තියාගෙන තමයි ඔයගොල්ලෝ මේ Apply Now කියන process එකට යන්න ඕනේ. ඉතින් මේ Apply Now කියන process එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වගේ interface. ඉතින් මෙතන ඔයගොල්ලෝගේ personal details මෙතන සදාහන් කරන්න ඕනේ. මේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ personal details සදාහන් කරන් යනවා. මම මෙතන වැඩි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ personal details සදාහන් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන එනවා. ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දාන්නේ NVQ certificate එකක් මත කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන NVQ certificate එකක් මත මේ ඇප්ලිකේෂන් යොමු කරන්නේ නැත්නම් නැති හින්දා ඔයගොල්ලෝ මෙතන no කියලා දාන්න ඕනේ. වගේ මෙතන දිනන
ටයිප් එලවල් එඩුකේෂන් කියලා එතන ඔගොල්ලෝ දාන්න මෙතන ලෝකල් කියලා මෙතන දාන්න ඕන. දැම්මට පස්සේ ඔගොල්ලෝ එලව ස්ට්‍රීම් එක ගන්නවා. ඒක ඔගොල්ලෝ අදාළ එලව ස්ට්‍රීම් එක මෙතන දාන්න. හැම ස්ට්‍රීම් එකක මෙතන දක්වලා තියෙනවා. මම උදාහරණයක් විදිහට කොමර්ස් ස්ට්‍රීම් කියලා දානවා. කොමර්ස් ස්ට්‍රීම් එක දැම්මට පස්සේ ඔගොල්ලෝ කොමර්ස් ස්ට්‍රීම් එකට අදාළව ඔගොල්ලෝ ලබාගත ඉතිහාස එක මෙතන පෙන්වන්න තියෙනවා. මම උදාහරණයක් විදිහට මෙතන accounts වලට A එකක්, business studies වලට A එකක්, ඊට පස්සේ economic වලට A එකක් විදිහට මම උදාහරණයක් විදිහට දානවා. එම දැම්මට පස්සේ ඔගොන්ට මෙතන යට තිනවා ජෙනරල් ඉංග්‍රීසි වල මාක් එකක් දාන්න කියලා. ඔගොන් ජෙනරල් ඉංග්‍රීසි වල මාක් එකක් තිනවා නම් ඒක දාන්න මම මෙතන D A කියලා නෑ මම දාන්නම්කෝ B කියලා. ජෙනරල් ඉංග්‍රීසි වල B කියලා දානවා. ඊපස් common general paper එකේ මාක් එක අහනවා. ඉතින් ඔයගොල්ලෝ common general paper එක ලිව්වා නම් නැත්තම් ගැටලුවක් නෑ. මේක අනිවාර්ය නෑ. ලිව්වා නම් ඔයගොල්ලෝ ලකුණු දාන මම ලකුණු 50ක් දැනට දානවා. එම දාන ඊට පස්සේ ඔගොන් EA එක අහනවා. මොකද EA කියලා මම අනිවාර්යයෙන්ම ඒක 2023 අවුරුද්ද සමග ඔගොන් දාන්න වෙන්නේ. මොකද ඔයගොල්ලෝ 2023 අවුරුද්දේ A level ලියපු නංගිල මල්ලි විතරයි මේ සඳහා ආයුධ පහ යොමු කරන්න පුළුවන්. ඒකෙන් තමයි 2023 කියලා මෙතන දානවා. දැන් ඊට පස්සේ ඔගේ attempt එක අහනවා. ඉතින් ඔගොන් first attempt in the first attempt කියලා දාන්න. ඊට පස්සේ SSCO වගේ මෙතන අහනවා. ඊට පස්සේ SSCO වගේ මම දානවා 0.05 කියලා දාල වශයෙන් දානවා. ඊට පස්සේ A level syllabus එක අහනවා. new නේ ඔයගොල්ලෝ අදාළ වෙන්නේ. A level syllabus එක new කියලා දාන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අහනවා මෙතන ඔයගොල්ලෝ දැනට යුනිවර්සිටි يعني ඔයගොල්ලෝ අනිත් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තෝරාපත් වෙලා දින්න කියලා. මෙතන ඔයගොල්ලෝ නෝ කියලා දාන්න, yes කියලා දාන්න, එපා නෝ කියලා දාන්න. ඔයගොල්ලන්ට තාම තෝරා ගැනීමක් ලක් කරලා නැති හින්දා රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඉතින් ස්ටඩි මූඩ් එක ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද කියලා අහනවා. කොහොමත් ඔයගොල්ලෝ ෆුල් ටයිම් තමයි මේ සෙලුවම උපාධි පාඨමාලා කරන් සිද්ධ වෙන. ඒකෙන් ඔය ෆුල් ටයිම් කියලා තන එහෙමම තියන්න. ඊපස්සේ ඔයගොල්ලන්ගේ අදාළ උපාධි පාඨමාලා ගොන් තෝරන් සිද්ධ වෙනවා. ඉතින් මෙතන මම කොමර්ස් ස්ට්‍රීම් එකෙන් එලව කරපු හින්දා මට ප්‍රධාන උපාධි පාඨමාලා දෙකක් වෙනවා. ඒ තමයි කෝස් මෙරීන් රිසෝස් මැනේජ්මන්ට් කියන උපාධි පාඨමාලාව සහ BSc මැරිටයිම් ට්‍රාන්ස්පෝටේෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් කියන පාඨමාලාව. ඉතින් මම මෙතන මේ පාඨමාලාව තෝරනවා, ට්‍රාන්ස්පෝටේෂන් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් කියන පාඨමාලාව. ඊට පස්සේ මෙතන ඔගොල්ලෝ තෝරගන්න එනවා. තෝරන්න එනවා ඔගොල්ලන්ගේ පේමන්ට් ස්ලිප් එක අප්ලෝඩ් කරන්න. ඉතින් මෙතන චූස් ෆයික බටන් එකක් තියෙනවා. මේ බටන් එක ටික් කරලා ඔබගේ බටන් ටික් කරලා ඊට පස්සේ ඔබගේ ලැප් එකට හරි ෆෝන් එකේ හරි ඔබගේ ඇක්සස් වේවි ඔබගේ ඩොකියුමන්ට් තියෙන තැනට එතනින් ඔයගොල්ලෝගේ පේමන්ට් ස්ලිප් එක තෝරලා මෙතන ඇටෑච් කරන්න ඕනේ. මේ ඇටෑච් කරලා පස්සේ ඔබගේ යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් මෙතන දෙන්න කියලා කියනවා. ඒක කැමති යූසර් නේම් එකක් සහ කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. දීලා ආපහු කන්ෆර්ම් පාස්වර්ඩ් කියලා තැන ටික් කරන්න. මේ ටික් කරලා පස්සේ ඔයාගේ අවසාන වශයෙන් මේක අහනවා. මෙතන ඉමේජ් එකක් කහපාට ඉමේජ් එකක් තියෙනවා. මේ ඉමේජ් එකේ තියෙන වචන අකුරු ටික ඒ විදිහටම මෙතන ටයිප් කරන්න කියලා කියනවා. ඉතින් මෙතන 7 සිම්පල් A සිම්පල් B ආපෝ 1 කියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මෙතන ටයිප් කරලා මෙතන සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මට එන්නේ මේකක්, ඕකට වෙන එකක්, මේ ඉමේජ් එක මෙම සබ්මිට් කරනවා. මේ සබ්මිට් කරලා පස්සේ ඔගොන්ගේ පළවෙනි ස්ටෙප් එක විදිහට ඔගොන්ගේ සාගර විශ්වවිද්‍යාල සඳහා අධිපත්‍ය චුමු කිරීමේ පළවෙනි ස්ටෙප් එක අවසන් වෙනවා. හොඳයි, මේ සාගර විශ්වවිද්‍යාල සඳහා අධිපත්‍ය චුමු කිරීමේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා මම ඔබට මේ අදාළ PDF එකෙන් මම පැහැදිලි කිරීමක් කරන්නම්. මම කලින් කිව්ව විදිහට අදාළ විදියට ඔයගොල්ලෝ ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් ෆොටෝ එකේ මේ click here login your account කියලා තැනක් තියෙනවා. එහෙම නැත්නම් දාතුන් click here submit your another application කියලා. කියනවා ඔයගොල්ලෝ තවත් උපාධි පාඨමාලාවක් සඳහා අධිපත්‍ය චුමු කරන බලාපොරොත්තු වෙනවා නම් මෙතන click here submit your another application කියලා තැන ටික් කරන්න. එහෙම නැත්නම් ඔගොන් ක්ලික් කියලා ලොගින් යුවර් account කියලා ඔගොන් account එක log වෙන්න පුළුවන්. එහෙම account එක log වෙන්නේ නැත්නම් තවත් උපාධි පාඨමාලාවක් සඳහා අදුම්පත් චුමු කරන බලාපොරොත්තු වෙනවා නම් ආපහු ක්ලික් කියලා submit your another application දැන් ටික් කරලා ඔගොන් ඊළඟ උපාධි පාඨමාලාවක් සඳහාත් මම කලින් කිව්ව විදිහට එකින් එක ගිහිල්ලා රුපියල් 1500 slip එක upload කරලා ඔගොන් ඒ process එකට යන්න ඕන පළවෙනි step එකේ process එකට. ඊට පස්සේ මම මෙතන ක්ලික් කියලා login your account කියලා දැන් ටික් කරාට පස්සේ ඔගොන් බලාපොරොත්තු ගන්න පුළුවන් මෙයාගේ ඔගොන්ට account එක log වෙන්න කියලා. ඉතින් ඔගොන් username සහ password දීලා මෙතන සාගර විශ්වවිද්‍යාලයේ ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කරපු account එකක log වෙන්න පුළුවන්. එහෙනම් log වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් දැන් ද ඇප්ලිකේෂන් එකේ කොහොමද තත්ත්වය තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙතන කොළපාට පෙන්නලා තියෙනවා step by step කොහොමද ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක complete වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ අදාළ document upload කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ A level certificate, NIC photo එක, birthday certificate එක, O level certificate එක upload කරාට පස්සේ ඒ step එක අවසන් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ සම්පූර්ණ ස්ටෙප් එක අවසන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පාස්වර්ඩ් අමතකුණොත් කොහොමද කරන්න ඕන කියන දේ තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒක වැදගත් වෙන්නේ නැහනේ. එහෙම තමයි ඔයගොල්ලන් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සඳහා අධිපත්‍ය චුමු කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා සාගර විශ්වවිද්‍යාලයේ තෝරා ගැනීම පරීක්ෂණ පන්ති සඳහා ඔයගොල්ලෝ සම්බන්ධ වෙයි කියලා මෙතන තමයි දක්වලා තියෙන. උපාධි පාඨමාලා 6 සඳහා සිළුම් උපාධි පාඨමාලා සඳහා තෝරා ගැනීම පරීක්ෂණ පවත්වන හින්දා මේ සිළුම් තෝරා ගැනීම පරීක්ෂණ සඳහා අපි පන්ති පවත්වන 20 minutes එකේ ඉන්ස්ටිටියුට් එක විදිහට ඉතින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක description box එකේ දාලා ඇති WhatsApp group link එක ඒකට ක්ලික් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා සාගර විශ්වවිද්‍යාල සඳහා තීරීපත් වීමේ පළවෙනි ස්ටෙප් එක අපිත් එක්ක ඔබට තියන්න පුළුවන්.